ඉතින් කොහොමද ඔයාලට? මම අද වීඩියෝ එකෙන් බැලුවේ ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට් එක කොහොමද හදාගන්නේ කියලා කියා දෙන්න. ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට් ගොඩක් කලකට ඔයගොල්ලම හදා ගන්නව නම් අර ඉන්දියාවේ වීසා ඉන්ටර්වියු ගියාට පස්සේ ඩොකියුමන්ට් ටික ඇත්තටම ඇදලා දෙන්න වෙන ඔයගොල්ලන්ටනේ. වෙන කවුරුවත් නැහැ නේද එතන. ඒ නිසා ඩොකියුමන්ට් ගන්න හරියට ඔයගොල්ලෝ දැනගන්න එක හරි වටිනවා. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. හරි? මොකද මේකේ කියා දෙනවා බර්ත් සර්ටිෆිකේට්, මැරිජ් සර්ටිෆිකේට්, ඊට පස්සේ ඒලව සර්ටිෆිකේට් ඔය හැම දෙයක්ම. ඔය විතරක් නෙවෙයි. දැන් ඒව නැතුනොත් මොකද කරන්නේ? හරි? ඒ වගේ දේවල් ඊට පස්සේ දිරුම් ප්‍රකාශ, සුප්‍රීම කෝර්ටේට යන්නේ කොහොමද? ෆොරින් මිනිස්ට්‍රියකට යන්නේ කොහොමද? ඔය හැම දෙයක්ම කියා දෙනවා. ගොඩක් වෙලාවට මේ වීඩියෝ එකේ වටිනාකම ඇහිලා මම නම් හිතන්නේ 25,000 50,000 කගෙනවා. මොකද ඔවා ඔයගොල්ලෝ බ්‍රෝකර්ලා හරහා කරගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් ඒගොල්ලෝ එක ડોකියුමන්ට් එකකට රුපියල් 4,000 5,000 ගන්නවා. හරි? ඊට පස්සේ ඒවැ මොන හරි අකුරක් කරන පස්සේ ආයෙ සල්ලි දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ගොඩක් දේවල් ගොඩක් ඔයගොල්ලෝ නොදන්න දේවල් මේ වීඩියෝ එක ඇතුළේ කියවෙනවා. අනික ගොඩක් දැන් අපි හිතන්නේ නැති දේවල් තියෙන්නේ පොඩි පොඩි මිස්ටේක්. ඒව පාව මේ වීඩියෝ එක ඇතුළේ කියා දෙනවා. ඒ හින්දා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන්ම. මොකද මම මේ වීඩියෝ කාලයක් තිස්සේ ප්ලෑන් කරපු වීඩියෝ එකක්. ඒ වගේම මගේ ක්ලාස් වලදී ඒ ළමයිට කියා දුන්න කරුණු කාරණා ටිකක් තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි ක්ලාස් වල කතා කරපු ලයිව්, ඒ කියන්නේ ළමයිගේ ෆස්ට් නත් මේ වීඩියෝ එකේ අන්තිම කොටසේ ඇතුළත් වෙනවා. ඒ වගේ මුලදී ඉන්ට්‍රඩක්ෂන් එකක් තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳට එන්ජොයි කරන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න යාළුවන්ට. මොකද මේ ගමන හරි වැදගත්. මොකද අපිට ඉන්දියාව ගිහිලා ආවිල්ලා ආයසරයක් ඒ ડોකියුමන්ට් එක කුරිය කරන්න, ඊට පස්සේ සමහරලාට සමාන කට්ටියට ආයසරයක් ඉන්දියාව යන්න වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඕවාට. ඒ නිසා මේ වීඩියෝ එක වෙනකම් බලන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. හරි, එහෙනම් බොහොම ස්තුතියි. දැන් ડોකියුමන්ටේෂන් කිව්වහම මේකේ මුලින්ම ගොඩක් කලකට මුලින්ම අපි කතා කරන්නේ මොකද්ද? බර්ත් සර්ටිෆිකේට්, මැරිජ් සර්ටිෆිකේට්. මේ ප්‍රොසෙස් එකේ තියෙනවා නේද? මේ විභාගේ තියෙනව නෙවෙයි. මේ ප්‍රොසෙස් එක තුල තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ මගේ ඉන්ටරැක්ෂන් වීඩියෝ එක අහුවනම් මම පැහැදිලි කළාත් කිව්වා මේ ප්‍රොසෙස් එක ගැන. හරි? ඒකට මේක ලොකු ප්‍රොසෙස් එකක් නෙවෙයි, කරින් ටොපියක් ගන්නවා වගේ දැන වෙන්නේ. ඒකේ තියෙන එක කෑල්ලක් තමයි ડોකියුමන්ටේෂන් කියලා කියන්නේ. ප්‍රොසෙස් එක ඇතුලේ තියෙන එක කොටසක්. හරි? ડોකියුමන්ට්ස් හදාගන්න එක. ඒකේ ඔයගොල්ලන්ට තියෙනවා බර්ත් සර්ටිෆිකේට්. දැන් මේක යන්නේ ඔයා විතර නෙවෙයි, ෆැමිලි එකම යනවා නේද? හරි, බර්ත් සර්ටිෆිකේට්, මැරිජ් සර්ටිෆිකේට් හදාගන්න. බර්ත් සර්ටිෆිකේට් ගත්තට පස්සේ බර්ත් සර්ටිෆිකේට් වල බබා ළඟ ඕන වෙන්නේ බුක් කොපි එක. හරි, බුක් කොපි එක. බුක් කොපි එක කියලා කියන්නේ ඔය බබාලා උපදින වෙලාවට ඔයගොල්ලන්ට දෙනවා නොමිනේ නිකුත් කරන ලදී කියලා වෙලා අර බර්ත් සර්ටිෆිකේට් එක තමයි. ඒකම තමයි වෙනසකට තියෙන්නේ. ඒකේ අර උඩින් තියෙන නොමිනේ නිකුත් කරන ලදී කියලා. හරි, වෙන්නේ නැහැ. AG කොපි එහෙම නැත්නම් අපි කියන ට්‍රූ කොපි එහෙම කෑල්ලක් නෑ. මොකද ට්‍රූ කොපි ඇත්තටම සල්ලි දීලා නේ ගන්න, රුපියල් 100ද කියාද දීලා නේ ගන්න. ඒතකොට ඒකේ නොමිනල් නිකුත් කරනවා කියලා දාන්න බෑ නේද? ඒක එහෙම එකක් නෑ. වෙනස එච්චරයි. හරි? ඒතර බුක් කොපිය බබාලට ඕන වෙනවා. බුක් කොපිය බර්ත් සර්ටිෆිකේට් වල ඔයගොල්ලන්ගෙත් මැරේජ් සර්ටිෆිකේට් එක බුක් කොපිය ඕන වෙනවා. හරි? එතකොට ඔයාලගේ බුක් කොපි සෝන වෙන්නේ ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට් එකට බුක් කොපි සෝන වෙන්නේ නැහැ. හරි, මොකද ගොඩාක් කට්ටියගේ මේ කියන්නේ පරණ, කියන්නේ වයස ගියාට පස්සේ මේ බුක් කොපි එක මේ හොයාගන්නත් බෑ. සමහරව හොයාගත්ත උනත් ඒක ඇටෙස් කරගන්නත් බෑ. හරි, ඒක නිසා ඔයාලට පාවිච්චි ගන්න ඕනේ බුක් කොපිය. හරි, ඔයාලා ට්‍රූ කොපි ව නැත්නම් AG කොපි කියන එක පාවිච්චි කරන්න මේ බර්ත් සර්ටිෆිකේට් විදිහට බබාලට බුක් කොපිය. හැබැයි මැරේජ් සර්ටිෆිකේට් එක නම් අනිවාර්යෙන් උඹලට බුක් කොපිය. හරි, ඉතින් ওই ටික තමයි. ඔන්න මේකෙදි වෙන්නේ මෙන්න මේ ට්‍රාන්ස්ලේෂන් කියන එක. දැන් ඔක්කොම සිංහලෙන් හරි ටැමිල් වලින් හරි මොකක් හරි එකකින් ඉන්නේ තියෙන්නේ. ට්‍රාන්ස්ලේෂන් කරන්න යනකොට ඔන්න නාස්ති කරන තව තැනක්. මේ ට්‍රාන්ස්ලේෂන් කරද්දී ඔයාලා පිටින් ට්‍රාන්ස්ලේට් කරන්න යන්න එපා. ඒක රජයේ පිළිගත් කෙනෙක් වේවා මොකක් හරි කෙනෙක් වේවා පිටින් කරන්න එපා. හරි, පිටින් කරොත් අනිවාර්යයෙන් ඔය රුපියල් 2000 3000 කට යනවා. පිටින් කරලා දෙනවනේ මොන තරම් පිට ඕන තරම් තියෙනවනේ ඔය පරිවර්තන කාර්ය කරන කට්ටිය ඉන්න නොතන. ඒගොල්ලෝ ඒ පරිවර්තන කරන කට්ටිය රජයේ ලියාපදිංචි තමයි. නමුත් පිටින් කරන්න එපා. මේක කරන්න ඕනේ අනිවාර්යයෙන්ම උපැන්න මරණ රෙජිස්ටර් කාර්යාලය. හරි, ඒ හැම ඒජි ඔෆිස් එකකම හැම ප්‍රාදේශීයකම කාර්යාලයකම බොහෝ දුරට හැම එකම වගේ ඉන්නවා උපැන්න මරණ රෙජිස්ටර්. ඒ කියන්නේ ඉන්නනේ වෙනම වෙන මාංශයක් නැත්නම් වෙනම කාර්යාලයක් තියෙනවා උපැන්න මරණ සහ ඉඩම් රෙජිස්ටර් කාර්යාලය. හරි, ඒකේ ඉන්නවා පරිවර්තන කරන පරිවර්තන, ඒ කියන්නේ ශ්‍රී ලංකා පරිවර්තන සේවයේ කටි ඉන්නවා ඒකේ. හරි, මේ ට්‍රාන්ස්ලේටර්ස් ඉන්නවා. ඒතකොට එයාලම තමයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ තියෙන්නේ. ඒක වෙනම කාරණයක්. හරි, එයාලම තමයි PP කරන්නේ. හරි, නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔෆිස් එකේ තියෙනවා අනුක්‍රමික අංකයක් තියෙන පොතක්. හරි,
ඔෆිෂල් පරිවර්තන වලට. ඒ අනුක්‍රමික අංකේ තියෙන පොත ඒක එළියට ගෙනියන්න බෑ. ඒක ඒක ඔෆිෂ් ඒක ඒක එළ රජයේ එක. ඒක රජයේ දේපළ. ඒක කවදාවත් ඒ අනුක්‍රමික අංකේ තියෙන ඒ පොත ඒ අනුක්‍රමික අංකෙත් එක කවදාවත් එළියින් කටියට දෙන්න බෑ. එළියින්නෙත් මේ ඇතුළින්නේම තමයි. මම PP නේ කරන්නේ ඒගොල්ල ප්‍රයිවට් ප්‍රැක්ටිස් නේ කරන්නේ. හරි. නමුත් එයාලට ඒ අනුක්‍රමික අංකේ ගන්න බෑ. එයාලා අරකේ තියෙන විදිහට රාජ්‍ය ලාංඡනේ ඊටු ටික හරි ඒ ටික හදයි. කහ පාට පොලේ ඔක්කොම කරයි. නමුත් අනුක්‍රමික අංක ගන්න බෑ. හරි. එතකොට ඔයාලා අනිවාර්යයෙන් රුපියල් 600 ගානක් 800 ගානක් වගේ ඔකට සරප් එකකට බඳින්න දිනවා. හරි. මේකත් ඒක නොමිලි කරන්නේ ඒක ඒක රජයට බඳින්න දිනවා ගානකට. ගියාට පස්සේ කියනවා බඳලා ඉන්නයි සල්ලි කියලා 800 ගානක්. පරිවර්තනය කරන්න කිව්වට පස්සේ මෙන්න මේක පරිවර්තනය කරලා දෙන්න කියලා ගංගේ සර්ටිෆිකේට් දුන්නට පස්සේ යාට ඉතින් ඉන්න කවුරුද එක්කෙනෙක් දෙනෙක් ඉදී දුන්නට පස්සේ මේ අනුක්‍රමික අංක තියෙන මේ 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 කොලේ මේ මේක තමයි පිළිගන්නේ. මේ රජයෙන් කරන පරිවර්තනය තමයි පිළිගන්නේ. ඒ නිසා අපිට මෙතනින් කරන්න වෙනවා කියලා. ඒක ඉතින් කරලා දෙයි හරි. ෆිල් නෙවිසි පිළිගන්නේ නැහැ කියන ධර්මංශය තරහ කරගන්න එපා හරි. රාජාලන්ති ඉතින් මොකක්ද මේ පිළිගන්නේ අනුක්‍රමික අංක විදිහට හරි. එතකොට එයා ඉතින් සතිය අධ්‍යයක් අරගෙන දවසකදී එක වැඩක් ඉතින් ඇතරම ඉතින් යන්නට ලංකාවේ දන්නවනේ සතිය අධ්‍යයක් අරගෙන වැඩේ කරලා දෙයි. ගොඩක් වෙලාට ඒගොල්ලෝ අර අනුක්‍රමික අංක දින කොලේදී මේ වරද්දන්න බෑ. වැරද්දුවොත් ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක්. හරි. ඒ නිසා ඒකට ගහන්න කලින් ඒකට ප්‍රින්ට් කරන්න කලින් ඕගොල්ලන්ට එන්න කියලා සමහරට ඉස්සර නම් ඉතින් ඇත්තටම A4 එකට අරන් දුන්නා. දැන් A4 නැති හින්දා ඕගොල්ලන්ට අර soft copy බලන්න දෙයි ගොඩක් වෙලාට. මේක හරියට කියලා. ඉතින් හොඳට බලන්න විශේෂයෙන් නම බලන්න. තාත්තගේ අම්මලාගේ නම් ටික එහෙම හොඳට බලන්න ස්පෙලින්ස් බලන්න හරියට තියෙනවා කියලා බලලා ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න. හරි. එතකොට එතන මම ඔයාලට දැන් ඉතින් රුපියල් 2013 දාකේ දැන් කරා. මොකද ගොඩාක් කට්ටිය මේක පිටින් කරනවා. මොකද ඉතින් පිටේ ඉන්නේ තේයමනේ. හරි. ඉතින් පිටින් කරනවා මේ නමුත් ඉන්දියාවේ ෆින්ලන්ඩ් එම්බසික එක පිළිගන්නේ නැහැ. මොකද මේ ඔය එම්බසි තිබ්බන ඔක ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව තියෙන එක පිළිගන්න අඩුයි. ඒගොල්ලෝ පිළිගන්නේ අර. ඉතින් ඒක අරගෙන ඊට පස්සේ ඔයා සිංහල බුක් කොපිය සිංහල කොපියයි ට්‍රාන්ස්ලේෂන් එකයි ඔය කොමිටික අරගෙන ඔයා යන්න ඕනේ ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඇටෙස් කරගන්න ඕනේ. ෆොරින් මිනිස්ට්‍රි එකේ ඇටෙස් කරද්දී ඉස්සෙල්ලාම තියෙන ඕගොල්ලන්ට දැන් ඔන්න තව දැන් ඔන්න මම මෙතන රුපියල් 2013ක් ඉතුරු කරලා දුන්නා. මොකද ඔගේ පිටින් කරන කට්ටිය ඇත්තටම මේක වේස්ට් ඔෆ් මනි. හරි. ෆොරින් මිනිස්ට්‍රි එකට ගිහිල්ලා ඇටෙස් කරද්දී ඉස්සෙල්ලාම ඕගොල්ලෝ අපොයින්ට්මන්ට් එකක් දාන්න මෙතෙන්ට යන්න. හරි. මේ ෆොරින් මිනිස්ට්‍රි එක ඇත්තටම වැඩ හරි හොඳයි. ප්‍රශ්නෙන්නේ නැහැ. මේකට මේ අපොයින්ට්මන්ට් එකක් දාන්න. අපොයින්ට්මන්ට් එක දාන්න තියෙන්නේ අර මේ ඊ චැනලින් කියලා තියෙන්නේ 225 කොහෙද? හරි. ඒ අංකෙන් තමයි දාන්න තියෙන්නේ. 225 125 මොනවද? ඊ චැනලින් කියලා එකක් තියෙන. හරි. ඒකේ. ඒකට ඒක හැවිල්ල මේ ප්‍රයිවට් එකක් ඒ චැනලින් කේස් එක. හරි. ඒක මේ රජේ ගන්න නෙවෙයි. හරි. ඒකට දාද්දී ඒකේ ඉන්න හැපැත්තින් ඉන්න මිනිස්සු අහනවා. අනිත් දේවල් අහනවා. ඉතින් නමකම අහලා ඔක්කොම කරලා ડોකියුමන්ට් කීයක් තියෙනවද ටෙස්ට් කරන්න කියලා අහනවා. හරි. අන්න ඒ ප්‍රශ්නේ අහනවා. අහපු ගමන් ඔයා පොරටෝක් එක වගේ දෙන්න එපා. ආ මට මෙහෙමයි මට මෙහෙම ડોකියුමන්ට් 6-7ක් තියෙනවා මම කියලා එහෙම දෙන්න කියන්න එපා. කිව්වොත් එන්නේ ඔයා ડોකියුමන්ට් 7ක් තියෙනවා කිව්වොත් එහෙම රුපියල් 400 ගන්න අද මන් දන්නේ 400 කියමු 400 ගන්න 7ක් වාට චාර්ජ් වෙනවා. අර ඒ කෝල් එකටත් විනාඩි 8ක්ද කොහෙද යනවා? කෝල් එකටත් විනාඩි 8ක් යනවා. ඒක වෙනම කතාවක්. ඒක ඇද්දී අර ડોකියුමන්ට් එකකට 400 ගානේ වා කිව්වොත් 10යි කියලා 4000 නිකන් චාර්ජ් කරනවා. ඒක තේරුමක් නැහැ එතන කියන්න. මට එක ડોකියුමන්ට් එකයි තියෙන්නේ කියලා. මොකද එතන අදාළ නැහැ ඒක. එතන ඒ ඉචැනලින් එකේ කරන්නේ ඔයාට අර ෆොරින් මිනිස්ට්‍රි එකේ මේ දොර මේ කියන ප්‍රධාන දොරින් ඇතුළට යෑමට අංගයක් විතරයි දෙන්නේ. ඔයාට අපොයින්ට්මන්ට් ඇත්තටම අපොයින්ට්මන්ට් එක හම්බ වෙන්නේ ෆොරින් මිනිස්ට්‍රි එක ඇතුළට ගියාට පස්සේ. තනහවිල්ලා නිකන් ප්‍රධාන දොරෙන් ඇතුළට යෑමේ අපොයින්ට්මන්ට් එකක් විතරයි ඔය චැනලින් එකේ දාන්නේ. ඒතර යාට ડોකියුමන්ට් මේ 10ක් තිබුණා කිව්වත් එකයි, එකක් තිබුණා කිව්වත් එකයි ඔයාට මේක එක අංකේ හම් වෙනවා කරයි. ඒක අදාළ වෙන්නේ ෆොරින් මිනිස් එකේ දොරෙන් අසට යන විදිහ. දොරෙන් අසට ගියාට පස්සේ ඔයාට කවුන්ටර්ස් 3-4ක් තියෙනවා. ඒ කවුන්ටර්ස් වලට ගිහිල්ලා එතන ඉන්න කවුරුන් මිස් කෙනෙක් හරි ඒ ඉන්න මහත්තෙක් හම් වෙලා ඔයාට ડોකියුමන්ට්ස් කීයක් තියෙනවද කියලා බලලා එයා තීරණය කරනවා ඔයාට අපොයින්ට්මන්ට් අංකයක් දීලා එතනින් ආයෙසට ගානත් මෙච්චර ගාන චාර්ජ් වෙයි කියලා ඔක්කොම ඉස්තර කියලා ඔයාව දානවා ඊළඟ ස්ටෙප් එකට. එන ඇතුළට යන්න දෙනවා. එතනින් තමයි ඇත්ත අපොයින්ට්මන්ට් එක දාන්නේ. හරි. එතකොට ඔයා අතන කියන්නේ නැන්න එපා මේ
මේ ෆෝනකින් මේ ෆොරිමිස් එක අස්සට යන අපොයින්ට්මන්ට් දාදි කියන්න එපා. මේ මේ අතර මෙතන ඩොකියුමන්ට් දින කියලා ඩොකියුමන්ට් එකයි තියෙන්නේ කියන්නේ නැත්නම් ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් තියෙන්නේ. මොකක්ද එතන අදාළ නැහැ ඒක එයාට. ඒක ඇහිලා ප්‍රයිවට් කම්පැනි එක. හරි. ඉතින් ඒකයි එතන කතාව. ඒකෙන් උන්න දැන් මම දැන් රුපියල් 5000කට ඉතුරුයි. හරි. ඊළඟට මේවා එකක්වත් මේ බෝකල්ලා හරහා කරගන්න යන්න එපා. තීරුමන්න බොරු වැඩ. හරි. මේවා ඔයගොල්ලෝ කියලා කරගන්න මේවා ඇති දෙයක් නෑ. අනික මේ රස්තිය අදවන්න නෑ ෆොටෝමිනිස් එකේ. appointment එක දාලා ගියොත් ගොඩක් අඩෝ ඩිග්‍රී සර්ටිෆිකට් වලට ඇටෙස් කරනකොට එක පාටම ඉදාම හම්බ වෙන්නේ නැහැ. දැන් මේ බර්ත් සර්ටිෆිකට් මැරේජ් සර්ටිෆිකට් නම් මේ සිස්ටම් ගල්ලා තියෙන හින්දා ඉදාම හම්බ වෙනවා. හරි. උදේ ගියොත් දවල් වෙනකොට හම්බ වෙනවා. දවල් මේ පැය දෙකෙන් තුනෙන් හම්බ වෙනවා. හරි. නමුත් ඩිග්‍රී සර්ටිෆිකට් ගත්තොත් එහෙම ඒවා ඇටෙස් කරනකොට ඒවා ඉදාම හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒවා අදාළ දැන් ඩිග්‍රී ගත්ත යුනිවර්සිටි එකට යවනවා. යවනවා කියන්නේ ඊමේල් කරනවා. ඊමේල් එකක් දානවා. යුනිවර්සිටි එකේ ඊමේල් එක තියෙනවනේ. ඒ ඊමේල් එකට මේගොල්ලෝ ඊමේල් එකක් දානවා. දැම්මට පස්සේ යුනිවර්සිටි එකෙන් රිප්ලයි කරන්න ඕනේ ඒ ඊමේල් එකට මේ මේ පුද්ගලයා අපේ යුනිවර්සිටි එකේ ලියාපදිංචි ශිෂ්‍යයෙක් කියලා සහ යා මෙහෙම පාස් වෙලා මෙහෙම අපි මේ මෙන්න මේ සර්ටිෆිකේට් නම්බරේ තියෙන සර්ටිෆිකේට් නිකුත් කරා කියන එක ආයි ෆොරිමිස්ට කියන්න. ඔය කමියුනිකේෂන් එක ෆොරිමිස් එකකින් ඇතුලෙන් වෙනවා. ඉන්ටර්නලි වෙන දෙයක්. ඉතින් ඔයා ඩොකියුමන්ට් එක සබ්මිට් කරපු දවසේම හම්බෙන්නේ. මොකද මේගොල්ලෝ නම් එදාම ඊමේල් එක ගහනවා යුනිවර්සිටි එකට. නමුත් යුනිවර්සිටි එකෙන් ඕක රිප්ලයි කරන්න පරක් වෙන සමහර යුනිවර්සිටිස් වල සමහර යුනිවර්සිටිස් ඉතින් පරක් වෙන මොකද සමහර ඒවා ඊමේල් එකක්වත් ආවද කියලා දන්නේ නැහැ. හරි. ඉතින් ගොඩක් කලකට ඔයා ඒ කැම්පස් එකට ගිහිල්ලා චෙක් කරන්න කියලා කියන්න වෙනවා. එතන කවුරු හරි ඊමේල් බලන කෙනාට මේ පොඩි මිනිස් එකකින් ඊමේල් එකක් ඇහිලා තියෙනවා. හරි. ඇහිලා තියෙනවා ඒකට රිප්ලයි කරන්න. මේ අතන පොඩි මිනිස් එක නෙවෙයි පරක්කු තියෙන්නේ ගොඩක් කලකට කැම්පස් එකේ රිප්ලයි. මේ කැම්පස් එකත් සාමාන්‍යයෙන් සැලව සතියක් විතර ගන්න වැඩේට. මොකද ඒගොල්ලෝ රෙකෝඩ්ස් බලලා ඌ කරන්න එපා ඔයාගේ මේක හරි කියලා. හරි. ඉතින් සතියක කාලයක් සාමාන්‍ය යනවා. ඉතින් සතියක කාලය තමයි මේකට යන්නේ. නමුත් ඉතින් ඒ වුණාට සමහරවිට මාස දෙක තුන යනවා. මේ මාස දෙක තුන යන්නේ ෆොරිමීස් එකේ ප්‍රශ්නයක් නේද නෙවෙයි කැම්පස් එකේ ප්‍රශ්නයක් නේද ගොඩක්. ඒ දාන ඊමේල් එකේ ප්‍රශ්නයක් නේද. ඊමේල් එක දාන අනිත් දෙන්න එකේ ප්‍රශ්නයක් නේද. හරි. ඒක ඉතින් ඕනම තැනක දැන් සමහරවිට ඊමේල් දානවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඉතින් එතන බැලුවට පස්සේ ඊමේල් බලන්න මනුස්සයෙක් නැහැ. ඉතින් ඔයා ගිහිල්ලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා එතන AO හම්බෙලා මේක කිව්වට පස්සේ තමයි සමහර ඊමේල් බලන්නේ. හරි. එහෙමව තියෙනවා. දැන් යුනිවර්සිටිස් වල ඊමේල් වැඩ කරනවා. නමුත් බලන්නේ නැහැ. මොකද බලන්නේ තුම මිස් වුණාට පස්සේ ඊළඟ දවසේ දවස් සෙට් එකක් එනවනේ. ඒතකොට ඔයාගේ ඊමේල් එක පල්ලෙහැට යනවා. ඒකයි වෙන්නේ. හරි. ඒ අනිත් එන්නේ. මේන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඉතින් මම කියන්නේ කිය මොකක් කරන්න නෙවෙයි. දැන් එහෙම ගොඩක් අය අන්නේ කාලය තියෙනවනේ ඔය දැන් ඔයාට දැන් මාස දෙකක් තිස්සේ දැන් මේ වැඩේ වෙන්නේ නැහැනේ ෆොරින් මිනිස්ට්‍රි එකේ. හරි. ඒ කාලය තුල ඔයාට අපොයින්ට්මන්ට් එකක් නැතුව ෆොරින් මිනිස්ට්‍රි එකට අස්සට යන්න පුළුවන්. ඒ යන්නේ කොහොමද? දැන් ඔයාගේ මේ මේ වැඩේ වෙලා නැහැනේ. දැන් ඔයාගේ ඩිග්‍රී දෙනවා ඇටෙස් වෙලා නැහැ. හරි. ඔයාට මේ එතන දෙනවා ඒගොල්ලෝ පේමන්ට් කරපු රිසිට් එක. ඒක ඇටෙස් කරන්න සහ පේමන්ට් කරන්න බෑ. හරි. ඒ රිසිට් එක පෙන්නලා යන්න පුළුවන්. මම මේ මේක ඒ කලෙක්ට් කරගන්න ආවේ කියලා අර ඉස්සරහ දොරේ ඉන්න කට්ටියට. කට්ටිය කියන්නේ එතන ඉන්නේ ඇත්තටම අර සිවිල් ආරක්ෂක බලකාය කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට කියද හැකි මෙන්න මේක ඩොකියුමන්ට් කර කරන්න කිව්වා. ඒගොල්ලෝ කියනවා අන්න 20 කවුන්ටර් 20 ගන්න කර 24 25 20 කවුන්ටරේට යන්න කියලා. ඊළඟ තව ක්‍රමයක් තමයි ෆොරින් මිනිස්ටර්ට යෑමේ. ඔයාලට මොකක් හරි හදිසි අවස්ථාවක් තියෙනවා නම් ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් නැති යන්න දෙනවා. හදිසි කියලා කියන්නේ මේ හිට අනිද්දා මේ මේ යන්න තියෙනවා නම් මොකක් හරි ජොබ් ඉන්ටර්වියු එකකට ගොඩ රට ඒ වගේ අවස්ථාවක විතරක් යන්න දෙනවා. නැත්තම් දෙන්නේ නැහැ. හරි. හිට අපි හිට යන්න දිනනවා කියලා කොහේ හරි ඉන්දියාවේ කොහේ හරි. ඉතින් ඒ වගේ වෙලාවක ඒගොල්ලෝ අපොයින්ට්මන්ට් නැතුව ඇතුළට ගන්නවා. ඉතින් එවිඩන්ස් තියෙනවා. වීසා එක තියෙනවා. යටිකස් තියෙනවා. හරි. එවිඩන්ස් තියෙනවා. ඒගොල්ලෝ බලලා ඇතුළට ගන්න. ඉතින් ඕවා තමයි ෆොරින් මිනිස්ට්‍රි එකේ කතාව. ඉතින් ෆොරින් යුනිවර්සිටි එකක් වුණොත් එහෙම තමයි. ඒ හෙට ඊමේල් කරලා බලනවා. හරි. ඒක නේද අහන්නේ ෆොරින් යුනිවර්සිටි ඩිග්‍රී සර්ටිෆිකේට් ලංකාවේ විසාක. ඔව් ඉතින් හෙට යවනවා. ඉතින් හෙට යවලා ඒගොල්ලෝ රිප්ලයි කියන ඔෆිෂල් ඊමේල් එකට යවනවා. මොකක් හරි ඉන්ස්ටිටියුට් එක තියෙනවනේ ඔෆිෂල් ඊමේල් එකක් කියලා. ඒ ඔෆිෂල් ඊමේල් එකට යවනවා. යවලා ඒගොල්ලන්ගේ රිප්ලයි එක ඒ ඊමේල් එකෙන් හරහාම එන්න ඕනේ. ඉතින් ඒකට කාලයක් යනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. පිටරට වන ඉතින් ඇත්තට ප්‍රශ්නයක් එන්නේ ලංකාව තමයි බරක් වෙන්නේ. එතකොට ඒක හරි දැන් ඊළඟට තව තමයි දියුරුම් ප්‍රකාශ කියන ඒවා ඕගොල්ලන්ට මේ ගන්නකොට ගොඩක් හැමතිස්සෙම ගන්න උත්සාහ කරන්න මේවා ඉංග්‍රීසි. නැත්නම් එතනත් අපරාධ ඕගොල්ලෝ සල්ලි ආයතනයක පරිවර්තනය කරන්න බෑ. හරි. එහෙම ඕනේ ඉංග්‍රීසියෙන් ගන්න. ගොඩක් වෙලාවට කොළඹ පැත්තේ ඔයස් වල නම් ඉංග්‍රීසි පුරුදුයි. නමුත් කොළඹින් පිට යන්න ඒගොල්ලන්ට මේ පුරුදු නැහැ ඉංග්‍රීසි. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට ලියාගෙන යන්න සිද්ධ වෙයි ගොඩක් වෙලාවට මේක.
කොළඹ ඇනම් ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් කටයුතු කරනවා. කොළඹ පිට යන පිට යන ඉංග්‍රීසියෙන් කටයුතු කරන ප්‍රවාහය අඩුයි. ඒ නිසා ඕගොල්ලෝට ඉතින් කවුරු හඳුන්වලා කෙනෙක් ඉන්නවා නම් එයා ඉංග්‍රීසියෙන් ගන්න. ඒක මතක ඇතුව ඉංග්‍රීසි සීල් එක ගහගන්න. නැත්තම් ඔයා ඒකේ කරු පිටවත් ඉංග්‍රීසි සීල් එක ඒක පරිවර්තනය කරන්න වෙනවා. හරි. ඔන්න තව සල්ලි ඉතිරින තැනක්. ඊට පස්සේ ගොඩක් කාලට ඔයාලා ඔය කෙනෙක් තෝරගනින්දි එයා සුප්‍රීම් කෝට් එකේ ලියාපදිංචි ලෝයර් කෙනෙක්ද කියලා බලන්න. ගොඩාක් ලෝයර්ස් ලා කියන්නේ ඕල්මෝස්ට් ඕල් වගේ මෙතන ලියාපදිංචි තමයි. එහෙම අර හදිස්සියෙන් ලියාපදිංචි නැති වෙන ඔය පොඩි පොඩි වලන්ට පොඩි පොඩි කේස් තියෙනවනේ ඒගොල්ලන්ටත් යන. හරි. ඒ නිසා ඒ වගේ වෙලාවක ලියාපදිංචි නැති වෙනවා. නමුත් කරන්ට්ලි ලියාපදිංචි ලෝයර් කෙනෙක්ද කියලා අහන්න. අහලා ඒ ලියාපදිංචි ඒ අංකය තියෙන සීල් එක ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒක ගහගන්න. ඒක ඉංග්‍රීසියෙන් තමයි ගොඩක් ලාට දීන්නේ. ඒක ගහගන්න. සමහර ලෝයර්ස්ලා ඉන්නවා ඔය මෙහෙම දැන් හිතන්නකෝ දැන් මගේ නම තියෙන අරුණ සමරතුංග කියලා. දැන් මම සාමාන්‍යයෙන් අරුණ සමරතුංග කියන නමනේ පාවිච්චි කරන්නේ හැමතිස්සෙම. මම පාවිච්චි කරන්නේ නැහැ මගේ PM AU සමරතුංග කියලා. ඒක මගේ නම තමයි. හරි. ඉතින් ගොඩක් අය ලෝයර්ස්ලා ලියාපදිංචි ඉන්නේ සුප්‍රීම් කෝට් එකේ PM AU කියලා තමයි පාවිච්චි කරන්නේ. හරි. අර කැහිලා ඒගොල්ලගේ කමර්ෂියල් නේම් එක අරුණ සමරතුංග කියන්නේ කමර්ෂියල් එක. නම එකම තමයි. නමුත් ඒක කමර්ෂියල් නේම්. හරි. එතකොට ඒක තියෙන්නේ ඒගොල්ලන්ගේ සිංහල සීල් එකේ. ඉතින් ඒ නිසා අර ඒගොල්ලන්ගේ නම එහෙම ලියන්න හදිසියව තිබ්බොත් එහෙම අර PMU කියලා නම විදිහට ලියන්න ලෝයගේ නම ලියන්න තිබුණොත් එහෙම මේ දිරුන් ප්‍රකාශි හදිසියවත් ඒක අහලා ඔයා කොහොමද වාගේ නම දීලා තියෙන්නේ සුප්‍රීම් කෝට් එකේ කියලා අහලා ඒ නම භාවිතා කරන්න. මොකද ඒක වෙනවා. හරි. ගොඩක් සමහරු බොහෝ විට ඒගොල්ලන්ගේ කමර්ෂල් නේම් එක තමයි පාවිච්චි කරන්නේ. එකම නම තමයි නම තර නම ප්‍රනව දින විදිහ. හරි. ඉතින් එහෙම යන්නේ කතාව. ඊට පස්සේ ෆෝර මේ සුප්‍රීම් කෝට් කිව්වම මේකේ බොහොම ලේසි දෙයක් තියෙන්නේ. අපොයින්ට්මන්ට් දාන්න දෙයක් නැහැ. මේකේ කිව් එකක් කියලා එකක් නැහැ. බ්‍රෝකර්ලට දෙන්න එපා. නිකන් රුපියල් 4000ක් විතර ගන්න බොරුවට. ඕගොල්ලන්ට තියෙන්නේ සාමාන්‍ය නමේ වෙනකොට විතර වගේ එතෙන්ට යන්න අලුත් කඩේ. එනේ ශේෂ්ඨ අධිකරණයන්. ඔව් එතනට යන්න ගිහිල්ලා බෑග් වගේ වරන් යන්න දෙන්නේ. හැබැයි මේ ෆයිල්ස් අරන් යන්න පුළුවන්, ෆෝන්ස් අරන් යන්න පුළුවන්. හැබැයි ඇතුළේදී එක බාර ගන්නවා ID එක තියලා ඇතුළේ කොහමද අරන් යන්න දෙන්නේ ෆයිල් එකක් විතරයි. ඉතින් ෆයිල් එකේ ක්වොලිටි අරන් යන්න ඇති. බෑග් එක ඔය එළිය කඩියකින් තියලා යන්න. එළිය කඩියට සල්ලි දෙන්න ඕනේ උනර උදේට කන්න. ගිහිල්ලා රුපියල් 60ක් වගේ යන්න එක කොලේකට. එක කොලේකට 60යි. හරි. මේ ගිනියන මේ දිරු ප්‍රකාශ වල එක කොලේකට 60යි. දිරුන් ප්‍රකාශයේ මතක ඇතුව යට එන්ඩ එක යට එන්ඩ එකේ අඟල් දෙකක් විතරගේ උඩටයි අඟල් හතරක් විතරගෙන A4 කොලයක් කියන්නේ ගොඩක් අය දිරුන් ප්‍රකාශ ගන්නෙ. හරි. හැම තිස්සෙම වගේ A4 කොල පාවිච්චි කරන්න උත්සාහ කරන්න. හරි. හැම තිස්සෙම සමහර වෙලාවට බැරි වෙනවා. නමුත් හැම තිස්සෙම උත්සාහ කරන්න. ඒ කියන්නේ A4 කොලේ යට ඉඳන් අඟල් දෙකයි වම් පැත්තේ යට කිව්වොත් වම් පැත්තේ යට ඉඳන් අඟල් දෙකයි ඊට පස්සේ අනිත් පැත්තට අඟල් 3ක් 3හමාරක් විතර වගේ ඉඳ තියන්න. මොකද අර ඇටෙස් කරන සීල් එකේ ඒ වගේ ලොකුයි. හරි. මේ මේ මෙතන සුප්‍රීම් කෝට් එකේ ඇටෙස් කරන සීල් එක ඒ වගේ ලොකුයි. ඒ නිසා ඒකට ඉඳ තියන්න. නැත්තම් ඒක වෙන්නේ මොකද්ද? ඒක අනිත් පැත්තේ ගහන්න. ඉඳ නැත්තම් ඒ කොලේම අනිත් පැත්තේ තමයි ගහන්නේ. ඉතින් ප්‍රශ්නේ නැහැ. ඔයාට නිකන් ස්කෑන් එකක් ආයෙ දෙන්න වෙනවා එතෙන්ට. හරි. ඒ නිසා ඒක අතන ගහගන්න බැරි නම් කාන්ද යන ඉතින් අනිත් පැත්තේ ගහගන්න. හරි. ඉඳ නැත්තම් ඒකත් ප්‍රාර්ථනා කරන්න දිරුන් ප්‍රකාශයේ ඒ ડોකියුමන්ට් එක හදන්න. හරි. ඉත නැත්තම් කරන්න දෙයක් නැහැ. ඉත නැත්තම් අනිත් පැත්තේ ගහන්න ප්‍රශ්නේ නැහැ. අනිත් පැත්තේ ගහුවා කියලා. හරි. මේ සමහර අවස්ථාවල අනිත් පැත්තේ සීල් එක ගහන වෙලාවට අර මේ තින්ත බොඳ වෙනවා මේ පැත්තටත් එක්ක. හරි. සමහර වෙලාවට දැන් මේ 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 සුප්‍රීම් කෝට් එකේ සීල් එක බලන්නේ නැහැ ඒගොල්ලෝ. චොක් ගල ගහද්දී මෙහා පැත්තේ දීලා තිනා බොඳ වෙලා යනවා. මොකද කියන්නේ අර දම් පාට එක මේ පැත්තත් එක්ක කොපි වෙලා. හරි. ඉතින් එහෙම වුණොත් අපරාධ න්‍යායසයක් ගිහිල්ලා ඇපඩමික් හදලා ආයරකින් අස්තන ආයෙන්න එපා. හරි. ඒකයි මම මේ කතාව කිව්වේ. හරි. එහෙම වෙනවා. හරි. ඒත් මෙහා පැත්තේ ලියලා තියෙනවා පේන්නේ නැහැ පළක් වෙලාවට. ඉතින් ඒවා සිද්ධ වෙන හින්දා තමයි මේවා මේ ප්‍රායෝගික දේවල්. මේවා මෙහෙම කිව්වේ නැත්නම් ඉතින් වෙන මේවා මේවා කොහොමද ලියලා නැහැ. හරි. ඉතින් ඒ හින්දා තමයි මේක මේ පැත්තෙම ගහන්න කියන්නේ. ඒතර ප්‍රශ්නයක් නැහැ. බොද වුණත් මේ පැත්තෙන් බොද වෙන්නේ. හරි. ඒකයි. ඔය සීල් ගහද්දී එහෙම ප්‍රශ්න වෙනවා. හරි. ඉතින් හොඳ A4 කොළ පාවිච්චි ගන්න ඔය නිකන් ගේජ් එක වැඩි කොළ පාවිච්චි ගන්න හැම තිස්සෙම ඒක රෝගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. හරි. ඔයා වුණත් හදිසි සීල් එක ගහුව ගමන් අනිත් පැත්තට මුදෙලා යනවා. හරි. මේ බාල කොළ පාවිච්චි කරා. හරි. ඒකයි මම මේක මුලින්ම කිව්වේ මේවා 2:50ට ගන්න ලෑන් දෙපා කියලා වැඩි. හරි. පොඩි වේදමක් යනවා වගේ ඉන්නේ. හරි. එතකොට ඒකට රුපියල් 60 යන එක කොළේකට හැබැයි බ්‍රෝකර් කෙනෙක්ට රුපියල් 4000ක විතර ගන්නවා මේ වැඩ වලට. ඒයි යන්න බයයි සුප්‍රීම් කෝට් එක අසට. හරි. ඒකයි. ඒක කිසිම කේස් නැහැ. පොඩ්ඩක් හොඳයි බලලා එන්නත් එක්ක යන්න.
ඔය ටික තමයි කියන්න තියෙන්නේ ෆොරින් මිනිස්ටර් එක ගැනයි, සුප්‍රීම් කෝර්ට් එක ගැනයි, ඇෆිඩවිට් ගැනයි, ඇටෙස්ටේෂන් ගැනයි. ඊට පස්සේ ප්‍රිපරේෂන් ඩොකියුමන්ට්ස් කියලා කියන ඔය මම කියපු කතාව ටික තමයි. වෙන මොනවා හරි ගැටලු තියෙනවා අහන්න පුළුවන්. හෙලෝ සර්. ඔව් කියන්න. සර් මේ මගේ හස්බන්ඩ්ගේ තාත්තගේ නම මැරේජ් සර්ටිෆිකේට් එකේ වැරදියට දාලා තියෙන්නේ. ඒක සර් හදාගන්න බැරි වෙයිද? ඒකට ඔයා මේ දිනු ප්‍රකාශ දෙන්න. ඒක හදා ඒ කියන්නේ මැරේජ් සර්ටිෆිකේට් එක හදනවා නම් ඒක ටිකක් ලෝන් ප්‍රොසෙස් එකක්. ඔව් සර්. ඒක ලෝන් ප්‍රොසෙස් එක. ඒකට නඩුවක් ෆයිල් කරන්න ඕනේ. හරි. ඉතින් ඔයාගේ පොඩි එකට දැන් ඔයාගේ නම වැරදි දාලා නෙවෙයිනේ. හරි. ඔයාගේ නම හස්බන්ඩ්ගේ නම වැරදි දාලා නෙවෙයි හින්දා. ඔව්. තාත්තගේ නම හින්දා මේ එකට දිනු ප්‍රකාශ දුන්නා නම් ඇති. ආහ්. කෙෂන් එක අහපු හින්දා මම කියන්නම් මැරේජ් සර්ටිෆිකේට් එක හදිසි ඔය දිනාගේ නම මොන හරි එලා තිබුණොත් එහෙම ඒව හදාගන්න අඩුම තරමේ කොළඹින් පිට මාස 6ක් යනවා. ඒ කියනවා නඩුවක් ෆයිල් කරනවා. ඒක ලෝයර් කෙනෙක් ගාඩ කියලා කතා කරාම කරනවා. නඩුවක් ෆයිල් කළා. නඩුව වාර දෙකක් තුනක්ද කොහෙද ගිහිල්ලා තුනක් වගේ ගිහිල්ලා ඊට පස්සේ ඔයාට ඒ නඩුව අහනවා. ඇත්තට ඔයාගේ නඩුව අහනවා. හරි. නඩුව අහලා ජජ් තීරණයක් දෙනවා. අපේ උප්පැන්න මරණ රෙජිස්ටර් දෙපාර්තමේන්තුවක් කියලා එකක් තියෙනවානේ කොළඹ. ඒ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ට නියෝගයක් දෙනවා මෙයාගේ එක මෙයාගේ නම මෙන්න මේ විදිහට කරන්නයි කියලා. ඒ උසාවියේ නියෝගයේ පිට මිසක් ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. හරි. ඒ උසාවියේ නියෝගය ආවට පස්සේ තමයි අරගොල්ලෝ අරහින් ගිහිල්ලා කොළඹින් ඔයාගේ කියන්නේ කොළඹම කෙනෙක් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා මැනේජර් එක සිද්ධ කරේ දැන් ලොකු හරි අම්පාර ගිහිල්ලා. හරි. එතකොට අම්පාර ඔෆිස් එකට ඒගොල්ලෝ ලියුමක් යවනවා මෙන්න මෙම අපිට නියෝගයක් ආවා මෙන්න මෙතන මෙන්න මේ සංශෝධනය කරන්නයි කියලා කියලා එතනට යවුවට පස්සේ එතන ඉන්න අතිරේක රෙජිස්ටර් නේද එයා ඒක වෙනස් කරලා ඔයාට දැනුම් දීමක් කරනවා අපි මෙහෙම නියෝගෙ පිට වෙනස් කරලා තියෙන්නේ ඔයාගේ කලින් මැරේජ් සර්ටිෆිකේට් එක අපිට සබ්මිට් කරන්න මේක ලබා ගන්න ඕන නම් කියලා එයා ඔයාට ඉදිරියට ලියුමක් කියනවා. ඔන්න ඔය ටික වෙන්න අඩුම තරම් මාස 6ක් අවුරුද්දක් යනවා. ඒක නිසා ඔකට වඩා හොඳයි අර ඔයාගේ ප්‍රශ්න නෙවෙයිනේ තාත්තගේ අම්මගේ නම ඒක දිනු ප්‍රකාශ ගන්න කොට නම. ආ හරි සර් thank you. දිනු ප්‍රකාශේ මේ සුප්‍රීම කෝර්ට් එකේ ඇටෙස් කරන්න. හරි. ගායන ප්‍රශ්න අහන්න බලන්න. හෙලෝ සර් මම ගායනගේ හස්බන්ඩ්. හරි. අපේ ඒ කියන්නේ දැන් මැරේජ් සර්ටිෆිකේට් ඒ සර්ටිෆිකේට්ස් ටික ඔක්කොම අපි වෙට කලින් මැලේෂියන් වීසා වලට දාන්නකොට මේ ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. ඒකම ආයෙ අලුතෙන් ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේද නැත්නම් ඒ ට්‍රාන්ස්ලේට් එකෙන් පුළුවන්ද? ඒක පුළුවන්. අර අතනින් ගත එකක්ද මේ? ඒක හැබැයි නෑ එතනින් අපි අර ට්‍රාන්ස්ලේට් කරන ඒ කියන්නේ ඔතරයිස් පර්සන් කෙනෙක්ගෙන් තමයි ට්‍රාන්ස්ලේට් කරේ. නෑ ඒක හරියන්නේ නෑ. ඔතරයිස් කියන්නේ ඔක්කොම කට්ටිය අතන වැඩ කරන කට්ටිය තමයි. ඒ වුණාට අතනින් ගන්න ඕනේ අර අනුක්‍රමික අංකේ තියෙනවා. ආහා ඒ කියන්නේ අර දැන් කරලා තියෙන එකේ තියෙන්නේ අපි අර තියෙන සර්ටිෆිකේට් එකේ විදිහට මේ නම්බර්ස් ටික ඒ විදිහට දාලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා එයා සීල් එක ගහලා තියෙනවා. එයාගේ සීල් එක. නෑ නෑ. ඔක චෙක් කොලයක් වගේ චෙක් කොලයක් මේ ඔය කොලේ ඔය රජේ රජේ ඔය මං කියපු කොලේ චෙක් කොලයක් වගේ බැලුවා. ඔව් අහපාට. ආහා. ඔව් අපිටත් අපිට දීලා තියෙන එකත් අහපාට කොලයක් තමයි. ඔව් ඒ ඔක්කොම ටික හරිය ඒගොල්ලන්ට බැරි අනුක්‍රමික අංකේ දාන්න විතරයි. ආහරි හරි ඔකේ. ඒගොල්ලන්ට අනුක්‍රමික අංකේ වෙන අංකයක් වැටෙනවා. ඒ අංකේ දාන්න බෑ ඒගොල්ලන්ට. මොකද ඒ අංකේ අර පොතේ තියෙන්නේ. ඒගොල්ලෝ හරි කියාෆුල් ඒගොල්ලෝ නාස්ති කරන්නත් බෑ ඒගොල්ලන්ට තහනම් ඒගොල්ලෝ නාස්ති කරන්න බෑ. හරි. ඊළඟට අත උස්සපු එක්කෙනා චානක අහන්න බලන්න ගායන අතපාත් දාන්න සර් මේ මේක ડોකියුමන්ට් ප්‍රොසෙස් එකේදී ඕ ලෙවල් සර්ටිෆිකේට් සබ්මිට් කරන්න අවශ්‍ය වෙන්නේ නේද කියන එක ප්‍රශ්නයක් හරි අනිත් එක මේ ෆොරින් මිනිස්ට්‍රි ටෙස්ට් කරාම ඒකේ වැලිඩිටි පීරියඩ් එකක් තියෙනවා නේද 6 මන්ත් හරි 12 මන්ත් හරි කියලා. එතකොට අපි කොයි කාලේ රජියෙක කරගන්න ඕන කියන කයිස. හරි. එච්චරයිද? ඕලෙවල් සර්ටිෆිකේට් එක ඕලෙන්නේ නේ චානක ඔය ඒ ලෙවල් කළා. ඒ කියන්නේ ඒ ලෙවල් සර්ටිෆිකේට් වගේ ඇති තියෙනවනම් ගැටලුවක් නැතුව. හරි. ඒ ඕලෙවල් අවශ්‍ය නැහැ දෙන්න. එතකොට ඒ පළවෙනි ප්‍රශ්නේ හරි. ඒ ලෙවල් සර්ටිෆිකේට් එක තියෙනවා නම් එතන අහන්නේ අපර් සෙකන්ඩරි ලෙවල් එක අපර් සෙකන්ඩරි ඕ ඒ ලෙවල් කියලා නෙමෙයි ඒගොල්ලෝ මේ අපේ තියෙන්නේ අපර් සෙකන්ඩරි ලෙවල් ක්වොලිෆිකේෂන් කියලා එකට කියන්නේ. මෙහි කියන්නේ එහෙමයි. හරි. ඇඩ්වාන්ස් ලෙවල් කියන වචනේ නැහැ. අපර් සෙකන්ඩරි ලෙවල් ක්වොලිෆිකේෂන් කියන එක. ඉතින් ඒක තමයි ඒ ලෙවල් කියන්නේ.
ඒක කරලා නම් ඕලොල්ලක් ගැන අවශ්‍ය වෙන්නේ නැහැ. කොහෙත් මොන වෙන්නේ නැහැ. හරි. ඊළඟට දැන් අනිත් ප්‍රශ්නේ ෆොරින් මිනිස්ට්‍රි එකේ ගත්තොත් මේ 1 year තමයි වැලිඩේෂන් පීරියඩ් එක වැටෙන්නේ ඕනම ඩොකියුමන්ට් එකකට 1 year. ඉතින් ගොඩක් අයට දැන් A-level certificate එකක් නම් රුපියල් 800ද කොහෙද යනවා, වෙන ඩොකියුමන්ට් එකක් නම් 1250කට යනවා. මන්දනේ ළඟදී වැඩි කරාද කියලා ගණන් ඕගේ ගාණක් යන නිසා දැන් 1 year තියෙන්නේ. ඒ නිසා ඒ අදාළ දේවල් ඒ අදාළ වෙලාවට වගේ ගන්න. හරි. කලින් ගත්තා කියලා ඉතින් තේරුමක් නැහැ මේ. හැබැයි ඉතින් දැන් මේ වෙලාවේ ඕගොල්ලන්ට ඕන වෙන්නේ ඇප්ලිකේෂන් එකක් දාන්න තියෙන ඩොකියුමන්ට්ස් සෙට් එක නැතිනම් දැන් ගත්තට කමක් නැහැ. දැන් ඔය ඩිග්‍රී සර්ටිෆිකේට් එකක් A-level certificate ඇටස් කරනවා නම් එහෙම. නමුත් පස්සේ පස්සේ ඔයාලට ඉතින් උපන්න සාධක නම් නම් ටික පස්සේ පස්සේ බහුවෙලා ගන්න. ඉතින් මේ මොනද මේ කැම්පස් එකේ ඔෆර් එකක් ආවට පස්සේ කෙනෙක් හිතනවා නම් ඔය පොලිසි මොකද පොලිස් සාධක නම් නම් කරන්න ඕනි හරි මේ කියලා ඒව අවශ්‍ය නම් වෙන්නේ නැහැ කොහෙත්ම. පින්නල් වලට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම දෙයක් ඕනි කියලා හිතනවා නම් ඒව අන්තිම මොහොත කරගන්න. වෙන මොනවා හරි දැන් නම් වෙනස් වෙලා තියෙනවා නම් අපි හිතමුකෝ දැන් බබෙක්ගේ බුක් කොපිය නැත්තම්. හරි. වෙන විකල්පයක් නැහැ බුක් කොපිය නැත්තම්. මොකද බුක් කොපිස් දෙන්නේ නැහැ. එකයි දෙකයි දෙන්නේ. දැන් ලංකාවේ බුක් කොපිය කියන එක hina වෙනවා. ඇත්තටම ලංකාවේ ගත්ත බුක් කොපිය කියන එක සලකන්නේම නැහැනේ. හරි. ඒක ගැන අහුවම hina වෙනවා. හරි ලංකාවේ. නැවතී ඉන්දියාවේ බුක් කොපිය කියන එක තමයි අංක උඩට දාලා තියෙන්නේ. ඉතින් අපි වවුලගේ ගෙදෙට් යනවා නම් වවුලගේ විදියට එහිලා තමයි ඉතින් මේ කණ්ඩ වෙන්නේ කෑම. ඉතින් ඉන්දියාවේ විදියට අපිට කරන්න වෙලා තියෙනවා. දැන් කරන්න දෙයක් නැහැ. කවුරු හරි කෙනෙක් ඉතින් ලංකාවේ ඔක මුලින්ම වැඩේ වරද්දගෙන තියෙනවා. නැත්නම් මුලින්ම ඔක මේ ට්‍රූ කොපියෙම වැඩේ කරා නම් ওই බුක් කොපියක් කියන එක ඉස්සරහට එන්නේ නැහැ ලංකාවට. හරි. ඉතින් කොහොම හරි දැන් ඉතින් බුක් කොපිය උසන් යන්න වෙලා තියෙනවා. ඉතින් බුක් කොපිය නැත්තම් හදිසියෙවත් ඔයාට ඒකට දිනු ප්‍රකාශයක් දෙන්න වෙනවා. බුක් කොපිය නැති වුණා අපි ගොඩක් එක සර්ච් කරා ඒක නැති වුණා කියලා කියලා දිනු ප්‍රකාශයක් දෙන්න වෙනවා. ඒක පිළිගන්නවා. ඒ දිනු ප්‍රකාශයත් එක්ක අනිත් පැත්තට ට්‍රූ කොපිය දෙන්න එතකොට. හරි. දැන් බුක් කොපිය නැහැනේ ට්‍රූ කොපිය දෙන්න එතකොට. ඒක තමයි කරන්න තියෙන්නේ බුක් කොපිය හදිසියෙන් නැත්තම්. හරි. වෙන එකක් නැහැ. මැනේජ් එකේ බුක් කොපිය නැත්තම් ඒක නම් ටිකක් කේස් එකක්. එහෙම වුණොත් අර මං කිව්ව විදිහට අර නඩු කියලා අර තව මැරේජ් සර්ටිෆිකේට් එකක් ඉල්ල ගන්න තැනට යන්න වෙනවා. හරි. ඔය මැරේජ් සර්ටිෆිකේට් එකේ මේගොල්ලෝ හරියට බලනවා. මොකද මැරේජ් සර්ටිෆිකේට් එක හරහා තමයි ෆැමිලි එකේ අනිත් අයට වීසා හම්බෙන්නේ. ස්ටුඩන්ට් නෙවෙයි ස්ටුඩන්ට් නේ මේන් ෆෝකස් එක. අනිත් අයට වීසා හම්බෙන්නේ මැරේජ් සර්ටිෆිකේට් එක හරහා. රසිකා නෑ සාගරිකා හන්ට. බබාගේ බුක් කොපිය කියන්නේ අර ඉපදෙනකොට රෝස පාටට හරි නිල් පාටට හරි දෙන බුක් එකද? නේ 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 ඒක ඇහිලා අර මේ කිරි කිරි මොනවද මේවනේ මොනවද කියන්නේ මොනවද මේවා ගහන එක ඒක නෙමෙයි. ඔව් කොපිය කියන්නේ මෙහෙමයි. ඒ දැන් ඔයා දැකලා තියෙනවනේ මේ මොනවද මේ ට්‍රූ කොපිය ඒජි කොපිය. හරි. ඒජි කොපියයි බුක් කොපියයි දෙකම එක වගේ. හරි. එකම වෙනස තියෙන්නේ බුක් කොපිය උඩ ලියලා තියෙනවා නොමිනේනිකුත් කරලාදී කියලා පොඩ්ඩක් පොඩියට වගේ කොටු කරලා. හරි. ඒක තමයි එකම වෙනස. සහ අනිත් පැත්තේ චූටි වෙනසක් තියෙනවා රස්සම් කරන තැන. එච්චර නැත්නම් බැලු බැලමට දෙකම එක වගේ. ඒක තමයි බුක් කොපිය කියන්නේ. ඒක ගොඩක් වෙලාවට සමහරු කලෙක්ට් කරගන්නේ නැහැ ගිහිල්ලා. පෙලක් කට්ටි ඔය මේ නම දැන් බබාගේ නම දුන්නට පස්සේ මේ ඕක මේ සමහර ඔය ප්‍රයිවට් මේ හොස්පිටල් වල මේ කලෙක්ට් කරගන්නේ. බබාගේ දැන් එතන ඇති තාම. හරි. මොකද ඉතින් ලංකාවේ ගණන් ගන්න නැහැ නේද? ඉතින් ඒක කලෙක්ට් කරගත්තේ නැත්නම් ඉතින් එතන ඇති බලන්න ගිහිල්ලා. අරක ඇවිල්ලා ඔය අහපු එක ඇවිල්ලා අර මේ එන්නත් වලට සම්බන්ධ මේ ඉමෝච් එකේ පොත ඔය කියන්නේ මට හිතෙන්නේ. හරි. ඒක මෙහෙට අරන් එන්න. මෙහෙට එනවා නම් මෙහෙට අරන් එන්න. මොකද මෙහෙදි ඕගොල්ලෝ මේ මෙහෙ රෙජිස්ටර් වුණාට පස්සේ ඒකේ තියෙන ඩේටා ටික මේගොල්ලෝ පොඩ්ඩක් බලන එක කන්ටිනියු කරන්නේ නැහැ මේ සිස්ටම් එකට දාගන්නවා. නමුත් ඒ ඔය මොන මොන එන්නස්ද බබාට දීලා තියෙන කියන එක මෙහි MOH එක වගේ තියෙන හොස්පිටල් වල මේ යම්කිසි සෙක්ෂන් එකක් MOH කියලා කියන්නේ ඒකට MOH එක වගේ එකක් කියලා හිතන්නකෝ. ඒ සෙක්ෂන් එකකින් ඔයාගේ පොත බලනවා මේ මොන මොන එන්නත්ද බබාට දීලා තියෙන්නේ කියලා ලංකාවේ. ඒක ඕනේ නෝ මෙහිදී. හරි. ඒසයි ඒක අරන් ඉන්න. හරි සර්, thank you. ඉෂණි අහන්න බලන්න සාගරික අතපහ දාන්නකෝ. සර්, A level certificate එක මේ විභාග දෙපාර්තමේන්තුවෙන් අර රුපියල් 200ක් බඳලා ගන්න එකද සර්? ආ ඒකත් අහපේක හොඳයි මේ වෙලාවේ. හරි.
ඒලව සිටිපේට් එකට මේ හොඳ ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ දවස්වල. ඒලව සිටිපිකට් එක කියලා කියන්නේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ඕගොල්ලෝ ගන්න සිටිපිකට් එක මිසක් අර තැපෑලේන එකවත් ඉස්කෝලෙන් දෙන එකවත් නෙවෙයි. හරි. දැන් මේ දවස්වල වෙලා තියෙන ගැටලුව තමයි ඒලව සිටිපිකට් එකට දැන් ඕගොල්ලෝ විදේශීය භාවිතය සඳහා කියලා මේක රික්වෙස්ට් එක දෙන්නේ ෆොරෙන් මිනිස්ට්‍රි එකට ඉල්ලද්දි. හරි. වන් ඩේ සර්විස් එකකින් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් උනත් ගන්න පුළුවන්. හැබැයි විදේශීය පාවිච්චිය සඳහා කියලා ඉල්ලපු ගාම්ම මේගොල්ලෝ දැන් අර කොළ පොඩ්ඩක් ඉතුරු කර ගන්න ඕන හින්දා දෙන්නේ අර ඇටෙස් කරපු ඩොකියුමන්ට් එක පමණයි. හරි. ඇටෙස් කරපු ඩොකියුමන්ට් එක විතරයි. දැන් විභාග දෙපාර්තමේන්තුවට ගිහිල්ලා වා රික්වෙස්ට් එක දෙනවා විදේශීය පාවිච්චිය සඳහා ඉලෙසිටිවිට දෙන්නයි කියලා. දෙන්නයි කියලා දුන්න ගාම්ම එයාලා කරන්නේ ෆොරෙන් මිනිස්ට්‍රි එකට ඔයාගේ ඒ ලෙවල් සර්ටිෆිකේට් එකේ සොෆ්ට් කොපියක් යවනවා. යවුවට පස්සේ ඒගොල්ලෝ දිනයක් දෙනවා අදාළ දවසට ගිහිල්ලා එක්කෝ එක කලෙක් කරගන්න නැත්නම් ඊමේල් එකට එයි කියලා. හරි ඔය දෙකෙන් එකක්. හරි. එතකොට ඒක යන්න ගොඩක් අර අනේක තේරුම් ගන්න. මොකද එතන දෙන්නේ ඇටෙස් කරපු ඩොකු ඇටෙස් කරපු ඩොකියුමන්ට් එක කියලා කියන්නේ මේ නිකන් A4 කොල්ලයක්. ඒක නිකන් අර මේ 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 මහ ලොකු ලොකු සර්ටිෆිකේට් එක ලස්සන සර්ටිෆිකේට් එක නෙමෙයි A4 කොල්ල A4 print out එකක් ඇත්තට. හරි. ඒක වැදගත් වෙන්නේ සිස්ටම් එකට ඒ ડોකියුමන්ට් එක දානවා කියන එක තමයි වැදගත් වෙන්නේ. එතන දෙන්නේ අර QR කෝඩ් එක තමයි වැදගත් වෙන්නේ ඔය ටෙස්ට් කරනවා කියන ඒ කතන්දරේදී. හරි. එතකොට ඒක නිකන් ඔයාලා බලාගන්න පොඩි කොලයක් දෙනවා. ඒ QR කෝඩ් එක ලකුණු කරමු පොඩි A4 කොලයක් දෙනවා ඔයාගේ අර ඇඩ්‍රස් කරපු ડોකියුමන්ට් එකේ ප්‍රීවියු එකකුත් එක්ක. ඒක නිකන් පොඩි ફોટોකෝපියක් වගේ දෙයක්. හරි. එතකොට ඒ කොලේ මහ ලොකු දෙයක් නෑ. ඒක තමයි ඊමේල් එකකට ගන්නත් පුළුවන් PDF එකක් විදියට. හරි. ඒක වැදගත් වෙන්නේ අර QR කෝඩ් එක. හරි. දැන් ඒල සර්ටිෆිකේට් වෙලා දිනේ ඒල සර්ටිෆිකේට් දැන් අතට ඉන්නේ නැහැ. හරි. අතට ඉන්නේ නැහැ. දැන් ඉන්නේ අහම එක. දැන් ඕක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ෆින්ලන්ඩ් එම්බසි එක තියෙන්නේ මේ ලංකාවේ නෙවෙයි. දැන් මේක ලංකාවේ එම්බසිස් වලට දැනුම් දුන්නා කියන එක ෆොරින් මිනිස්ටර් එක කියනවා. ෆොරින් මිනිස්ටර් එක කියනවා මේක ලංකාවේ එම්බසිස් වලට දැනුම් දීලා තියෙන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ෆින්ලන්ඩ් එම්බසි එක තියෙන්නේ ලංකාවේ නෙවෙයිනේ. හරි. ඒක නිසා දැන් සිද්ධ වෙන ඕගොල්ලන්ට ඔය 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 කියන විදිහට විදේශීය භාවිතය සඳහා කියන රික්වෙස්ට් එකක් එක්සමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට යොමු කරලා වෙලා ඔය කියන විදිහට ඇටස් කරපිට ගන්න සහ දේශීය භාවිතය සඳහා සර්ටිෆිකේට් එකක් නිකුත් කරන්න කියලා රික්වෙස්ට් එකක් දෙන්න. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙනවා ලස්සන print කරපු කහපාට අල්ට්‍රා වයලට් කොලේක ලස්සන එකක්. හරි. අන්න ඒ දෙකම ඕන වෙනවා දැන් වැඩේට. Excuse me sir. හරි සර්, මම ඉල්ලුවේ දේශීය ඒ සර්ටිෆිකේට් එක විතරයි සර්. ඉතින් ඇති එහෙනම් අරක ඉතින් ගන්නවා නම් හොඳයි. මොකද මේක දේශීය කතාවක් නෙවෙයිලා දින. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ওই සර්ටිෆිකේට් එක ඇත්තටම ඉන්ටර්නැෂනලි වැලීඩ්. හරි. ඒකේ ඒ සර්ටිෆිකේට් එක මම හිතන්නේ අර හොඳ UV කොලේ print කරපු එක නේද වාර දුන්නේ. තාම ගත්තේ නැහැ සර්. මේ apply කරලා තියෙන්නේ සර්. නෑ නෑ ගත්තා පස්සේ වානේ ඒක ගහලා දිනවා මේ මේක printed by UV කියන ultra violet කොලේක නමුණු ටික ගහලා දිනවා. ඒක ඇති මේ වැඩේට, يعني මේ වැඩේට කියලා අදහස් කරේ මේ application දාන්න. නමුත් ඉතින් කෝකටත් කියලා අරකට request කරන්න ඔයා 2001ට පස්සේද කරේ exam එක? ඔව් සර්, 2001. 2001ද කරේ? ඔව් සර්. එහෙනම් ඔයාගේක තියෙනනේ. දෙකේනවා ඔයාගේකේ system එකේ තියෙනවා. හරි. ඒ කියන්නේ ඔයාට online ගන්න පුළුවන් ඕක. යන්න එන්න ඕනේ නැහැ. online එකෙන් request දැන් වුණත් ගිහිල්ලා log වෙලා මේ credit card එකකින් payment එක දෙන්න මේ credit හරි debit හරි මොකද visa card එකකින්. ඔයාගේ email එකට ඒ දවස් 3-4ක් ඇතුළත. හා සර්. හරි. යන්න දගන්න ඕනේ. අර කුණත් ඉතින් අපරාධය යන්න දෙයක් නැහැ. ඒකත් post එකේ ගෙන්න ගන්න පුළුවන්. FM එකේ දෙන්නේ නිකන් just කොලයක් විතරයි ඇත්තටම. මේක ඒගොල්ලෝ ඒක කියලා තිනවා ඒක මෙහෙවට ඇති කියලා. ඉතින් මෙහි නෙවෙයි එම්බසි තියෙන එකනේ ප්‍රශ්නේ. හරි. මොකද ඕකට පොඩ්ඩක් දවසක් දෙකක් මහන්සිනා වගේ නෙවෙයි ඉන්දියාව ගිහිල්ලා ඇවිල්ලා ඔය ආය අප්ලෝඩ් කරන්න උන්තේ. හරි. රිජෙක්ට් වෙන්නේ නැහැ කිසිම දෙයක්. ඉතින් ඔක්කොම පරක් වෙනවා. ඒක වෙන ගැටලු තියනවාද? ડોකියුමන්ට් සම්බන්ධ ඈ වෙන හැම එකක් අපි ඔක්කොම කව කරානේ. දැන් ડોකියුමන්ට් නැතුනොත් කොහොමද කරන්නේ? ડોකියුමන්ට් තව ඔයාට ඕනනම් පුළුවන් ඔය ડોකියුමන්ට් නැතුනොත් එහෙම කෝකටත් කියලා. ඉතින් එහෙම නම් අවශ්‍ය නැහැ ඇත්තටම. හිතන්නකෝ දැන් මේ බුක් ඔෆිස් දෙකක් විතර නැතුණා කියලා ළමයි දෙන්නගේම හරි
එහෙමනුත්නම් පොඩක් පොලිසිය ඇන්ටි අදාල ඇන්ටි පිටපතකුත් ඕනම් වඩා උනන්න පුළුවන්. ඒකට ටිකක් ගොඩක් තහවුරු වෙනවානේ. ඔයා මේ ඇන්ටි එකත් දාලා ඇන්ටි පිටපතක් එමුණුවා කියන්නේ අපිට ඇන්ටි සිංහල තියෙන එක ආයෙසරක් ඉතින් ඉංග්‍රීසි පරිවර්තන ගන්නත් වෙයි. අවශ්‍ය නැහැ. හරි මම කියන්නේ දැන් හදිසි ජන වල ළමයි 3 දෙනෙක් ඉන්න. 3 දෙනාගම බුක් ඔෆිස් නැහැ. ඒ වගේ වෙලාවක ඉතින් පොලිසිය ඇන්ටි එකත් දාලා ඇන්ටි කොපි එකත් අරකට මේ එමුණුවා නම් තවත් තහවුරු වෙන්නේ වැඩි. හරි නැත්නම් දිනු ප්‍රකාශ කියන ගෝණ මනුස්සයෙක් දෙන්න පුළුවන් නේ. හරි ඒ වගේ අවස්ථාවක්. හරි ඔක්කොම නැත්තම් හැබැයි ඒත් මැරේජ් සර්ටිෆිකේට් එකට ඒක කරන්න බෑ. ඒක එමුණුවත් ඔයා රික්වෙස්ට් කරන්න වෙනවා ආයතනයක්. හැබැයි රික්වෙස්ට් කරද්දී ඒගොල්ලන්ට නඩුව ෆයිල් කරන්න වෙනවා. හරි එෂෙනිට ප්‍රශ්න නැහැ නේද? ඔයා අතුසන් ඉන්න කලින් එක නේද? මොකද තියෙනවා මේ සර් ඩිග්‍රී සර්ටිෆිකේට් එක මේ ඉංග්‍රීසි මීඩියම් නෙමෙයි සිංහලින් තියෙන්නේ. ඒක සර් හදාගන්න. එතකොට මේක පරිවර්තනය කරන්න වෙනවා සිංහලෙන් තියෙනවා. ඉන්නසේක හදාගෙන කැම්පස් එකෙන්ද නෑ මෙහෙමයි දැන් ඩිග්‍රී සර්ටිෆිකේට් ඉස්සෙල්ලා කැම්පස් එකෙන් අහලා බලන්න ඒක ඉංග්‍රීසියෙන් දෙන්න පුළුවන්ද කියලා පළවෙනියෙන් හරි ඉස්සෙල්ලා මේක අහලා බලන්න අහලා බලලා ඉතින් මේක එකක් නැත්නම් එහෙම එකක් දී ගන්න බැරි නම් ඒගොල්ලන්ට ගොඩක් වෙලාට බැරි වෙයි හරි මේ ඒක අනිවාර්යෙන් මේ පරිවර්තනය කරන්න එතකොට හැබැයි ඒ එහෙම පරිවර්තන නම් ඉතින් පිටින් කරගන්න පුළුවන් එහෙම වාතන කරන්න ඕනේ හරි ඒක පිටින් ගන්නේ ඒගොල්ලෝ පරිවර්තනය කරන සම්පූර්ණ මේක. එතකොට වාට යන ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි පරිවර්තනයේ දෙකම තමයි උස්සන් යන්න වෙන්නේ හැමතිස්සෙම. හරි සර්. අර සිංගලෙන් තියෙන එක අතන කැම්පස් එකට ගිහිල්ලා සහතික කරගන්න. ඒඔ මේ මොකද ඇසිස්ටන්ට් AR ගෙන් ඇසිස්ටන්ට් රෙජිස්ට්‍රාගෙන් අත රෙජිස්ට්‍රාගෙන් සහතික කරගන්න ඒ සහතික කරපු එක පරිවර්තනය කරන්න. හරි. ඉතින් තියෙන ඩිග්‍රී සර්ටිෆිකේට් එක ඉස්සෙල්ලාම ගිහිල්ලා ඩිග්‍රී සර්ටිෆිකේට් එක නෙවෙයි ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ ෆොටෝකෝපියක් අරයට දීලා සහතික කරගන්න. හරි? ඒ සහතික කරපු එක වා පරිවර්තනය කරන්න. එතකොට මොකද සහතික කරපු අර සහතික කරද්දී ගහන සීල් එක පවා පරිවර්තනය කරනවනේ අරයට කොට. එහෙනම් නැත්නම් ආයතනයක් ඔක මේ පරිවර්තනය කරන්නේ දෙපාරක් ඊළඟට. හරි? එතකොට ඔයාලට කොළ තුනයි ඕන වෙන්නේ. එකක් තමයි ඒ වගේ ඇත්තම ඩිග්‍රී සර්ටිෆිකේට් එක. ඊට පස්සේ සහතික කරපු ෆොටෝකෝපිය සහ සහතික කරපු ෆොටෝකෝපිය පරිවර්තනය. ඔය තුනම තමයි ඔයාලට එකට තියාගන්න වෙන්නේ හැමතිස්සෙම. හරි මේ අනික සර්ටිෆිකේට් එකට වඩා වැදගත් වෙන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. හරි ඒකත් ඔය විදිහට වැන්දේ. හරි. හොඳ ප්‍රශ්නයක් ඉතින්. ඒ වගේ අහන්න බලන්න ඔය ප්‍රශ්න එනවා හැමෝටම. හරි එහෙම නැත්නම් අපි එන් කරමු. ඕගොල්ලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න ගෲප් එකේ ගැටලුවක් නැහැ. ලංකාව ගැන හැමතිස්සෙම මතක් කරන්න මේක පොඩි රටක්. ඕගොල්ලෝ අතරේ තරගයක් තියාගන්න එපා ලංකාවේ මිනිස්සු අතරේ. මේ තරගයේ ප්‍රධානම තරගකරුවන් ඉන්නේ ඉන්දියාව සහ බංගලාදේශ නිසා ලංකාවේ මිනිස්සු නෙවෙයි. හරි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා ලංකාවේ ඇය අතරේ මේ තරගයක් තියාගන්න නිකන් තමන්ගේ දේවල් පිටටයි කියලා හිතන්න එපා. මොනවද තියෙනවා නම් ගෲප් එකේ අහන්න. හරි. අතිශය පෞද්ගලික දෙයක් නෙවෙයි නම් ගෲප් එකේ අහන්න. ඒතකොට ඔයාලට දෙන උත්තරේ තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා තමයි ගෲප් එකේ අහන්න කියලා මම කියන්නේ. ඒක ඒ විදිහට හිතන්න. මොකද ඔයගොල්ලෝ අතරේ තරංගයක් තියාගන්න එපා. මේ අපි මේක අතරේ නිරෝෂණ මොකද ආපස්සේ? නිරෝෂණීට මොකද ආපස්සේ? සර් මේ මැරේජ් සර්ටිෆිකේට් එකේ නම පොඩ්ඩක් අකුරක වෙනසක් තියෙනවා. ඒතර සුප්‍රීම් කෝට් එකේ නඩුවක් ෆයිල් කරොත් මාස 8ක් විතර යනවලු. සුප්‍රීම් කෝට් නෙමෙයි මෙයා මේ ෆයිල් කරන්නේ. ඔයා මේ එක මේක ඔයා ලෝයර් කෙනකින් අහලා බලන්න. ඔයා මේ මැරි කරපු ඩිස්ත්‍රික්ක් එකක් තියෙනවද මොකක් හරි? හරි. මේ මැරි කරපු ඩිස්ත්‍රික්ක් එක තමයි මොන නඩුව ෆයිල් කරන්නේ. ඒකේ තියෙන මහා අධිකරණේ. හරි. ආ ඒකේ තියෙන මහා අපි අහුවම කිව්වේ අපි ජීවත් වෙන දැන් ප්‍රදේශයේ මේ සුප්‍රීම් කෝට් එකට තමයි සුප්‍රීම් කෝට් අන්නේ ඔයාට මේ බුදුම සුප්‍රීම් කෝට් අන්නේ මේ 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 ලෝයර් මේක ලෝ එකක් වෙනස් කරනවනේ ඉතින්ට යන්නේ හරි. ඉස්තෙල්ලම ඕනෙස්සේ නඩු ෆයිල් කරන්න මහා අධිකරණේ. අපි මැරේජ් සර්ටිෆිකේට් එක ගත්ත ප්‍රදේශයේ නේ. එතකොට මහා අධිකරණේ. ඔව් ඒ කියන්නේ ඔයා මැරි කරපු දැන් අකර මැරේජ් එක සිද්ධ වුණානේ කොහේ හරි දිහාක. ඔව් ඔව්. එතන තියෙන මහා අධිකරණේ. එතන මේ මහා අධිකරණ බලපදේශය කියලා එකක් තියෙනවනේ. ඒත් ඒ මැරේජ් එක සිද්ධ වෙච්ච තැනට බලපාන මහා අධිකරණ බලපදේශය. හරි එහෙමයි යන්නේ. ගොඩක් අය දිස්ත්‍රික්කේ තමයි ඉතින්. හරි. හැබැයි මෙහෙමයි ඔයා කල්පනා කරලා බලන්න ප්‍රොසෙස් එකට මාස 6ක්වත් යන හින්දා ලොකුම කේස් එකක් නෙවෙයි නම් ඉතින් ඇපිඩමික් එකකුත් ඕක කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ මෙහෙමයි දැන් ටයිම් එක තියෙන හින්දා කමක් නැහැ දැන්ම ස්ටාර්ට් වුණාට. ඔව්. එක අකුරක අල්න යන වෙනකොට අල්ම යන්න තියෙනවා. ඉංග්‍රීසියට බලද්දි වෙනසක් වෙනවද?
ඕ එන් අකුර එම් අකුර වෙනවනේ. එම් අකුර එන්නේ එන් අකුරට වෙන්න ඕන. එතකොට වෙනස පේනවා. පේනවානේ. ඕ. ඒක තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් මේ ගොඩක් වෙලාට මේ ප්‍රශ්නයක් නෑ, ඇෆිඩමිට් එකත් යනවා පිළිගන්නවා ගොඩක් වෙලාට. ඔය වගේ තැනකට. ඔක පොඩි එකක්නේ. පොඩි ඕ. එකක්නේ. ඒ නිසා මේ ඕ. ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය නමේ ඔය කොතනද ඔබ තියෙන්නේ? ඔබ ඔයාගේ මේ කියන්නේ මේ සර් සර්නේම් හස්බන්ඩ්ගේ දොඩම් ගොඩ කියන එක දොඩම් ගොඩ එම් හරි දොඩම් හස්බන්ඩ්ගේ පියාගේ නමේ සර්නේම් එක තියෙනවද හරියට? ඔව් ඔව් නේද නේද ඈ හස්බන්ඩ්ගේ බර්ත් සර්ටිෆිකට් එකත් හරි හස්බන්ඩ්ගේ පියාගේ නේ නේ මම ඒක නේ අහන්නේ මැරේජ් සර්ටිෆිකට් එකේ ඔව් පියාගේ නම ඔව් ඒකත් හරි ඒකේ සර්නේම් එක හරියට තියෙනවද? ඔව් ඒකද එහෙනම් ගැටලුවක් නැහැ හරි 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 එහෙනම් ඔකම මේ හැබැයි ඇෆිඩමික් එකක් ඕනේ නියුරෝ ක්ලාසෙ ඕනේ අර මං කියන්නේ නඩුවට යන්න ඕනේ කියලා කියන්නේ මොකද ඔයාට ඔප්පු කරගන්න පුළුවන් නේ අතන මේ හස්බන්ඩ්ගේ පියාගේ සර්නේම් එක තියෙනවනේ හරියට ආ තේරෙනවද කියන එක? එතකොට හස්බන්ඩ්ගේ උපන් සහතිකේ බර්ත් සර්ටිෆිකට් එකේ ඔව් තියෙනවනේ ඒක මැච් වෙනවා ඒක තමයි ඒක තමයි බර්ත් සර්ටිෆිකට් හස්බන්ඩ්ගේ බර්ත් සර්ටිෆිකට් එකයි එතන පියාගේ එකයි මේකයි ඔක්කොම ගැලපිලා එනවනේ ලස්සන්ට ඔව් ඒතර බබාලගේත් ගැටලුවක් නැහැ බබාලගේත් හරි විදිහට තියෙනවා මැරේජ් සර්ටිෆිකට් එකේ තමයි ඒක ඔව් ඔක ලස්සනට ඉන්නේ හොඳලාට මේ අතන වෙච්ච හින්දා මේ සර්නේම් එකේ මොකද තාත්තගේ තියෙන හින්දා හරියට හරි ඒ හින්දා හැබැයි උකට මේ දිනු ප්‍රකාශයක් ඕනේ ඈ එක දෙන්න. ඔව් අනිත් එක සර් මේ ලෝයර් කෙනෙක් විදියට දැන් මගේ නංගි ලෝයර් කෙනෙක්. එතකර එකම සර්නේම් එක තියෙනකොට ඒ නංගි නංගි අල්ල ගන්න. නංගි ගන්න. හරි. ඒක හරිනේ. හරි. ඒක හරිනේ. හරි. ඔව්. හරි සර්. එහෙම විදුණු ප්‍රකාශනොත් වැඩේ අවුල් වෙනවා. හරි. හරි හරි. ඉන්දියාවේ ගිහිල්ලා ආයෙ මෙතන ඇහිලා ආයෙ ડોකියුමන්ට් සබ්මිට් කරන්න ඊළඟට. ඕකයිද? ඒකයි ප්‍රශ්නේ දෙක. ලාංකික කෙනා නම් මොකද කරගන්නේ? හරි. ඔව් ඒක අපි හිතුවා ඒකයි හරි හරි ඒක හරිද කවුරු හරි එක්කෙනෙක් අත උස්සලා අත පාද දැම්ම කවුද මට නම් ප්‍රශ්න නැහැ මම මෙහෙ ඉන්න නම් යමාරයි උගලන්ට නේ වරක් වෙන්නේ හරි මට මතක හිටියද මේ කියන්න ඕන ටික ඔක්කොම කිව්වා සහ ඔය අහපු ප්‍රශ්න වලින් ඔක්කොම දේවල් කවර වුණා උනටට වඩා එතකොට දැන් ඔය පොලිස් රිපෝට් වගේ දේවල් නම් ඕන වෙන්නේ නැහැ ෆින්ලන්ඩ් වලට කොහෙටවත් මොකද ෆින්ලන්ඩ් වල එහෙම ડોකියුමන්ට් පස්සේ එළවල නෙමෙයි ජොබ්ස් කියන එක ලැබෙන්නේ. ෆින්ලන්ඩ් වල භාගයට භාගයක් ජොබ්ස් ලැබෙන්නේ රිෆරන්සල්. ඒ කියන්නේ ඒක මෙහි ඉන්න කාගේ හරි රෙකමෙන්ඩේෂන් කරලා තමයි භාගකට තර ජොබ්ස් හම්බෙන්නේ. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි මොනවා හරි ඒකට මුලින්ම යන්න ඕනේ. මොනවා හරි ඒකට මුලින්ම ගියාට පස්සේ ඔයාට එතන ඔයාට රෙකමෙන්ඩේෂන් හම්බෙනවා ඊළඟ එකට. එහෙම තමයි ඒ ගමන යන්නේ. ඒ නිසා උතනින් ඩොකියුමන්ට් සර්ටිෆිකේට් වැඩි කරගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ මෙහෙට. ඒ නිසා ඉතින් පොලිසි රිපෝට් වැඩක් වෙන්නේ නැහැ මෙහෙට ගොඩක් වෙලා ඉතින් අවශ්‍ය නම් ගන්න ඉතින් වට රුක් ගන්න යන්නේ තියෙන දපුන පොලිසි රිපෝට් නම් මට ඉතින් ඔන්ලයින් ගන්නත් පුළුවන් දැන්. ගෙදෙට්ට මෙනවත් එක්ක. ඉතින් ඒවා එච්චර අවශ්‍ය වෙන්නේ අනිත් සර්ටිෆිකේට් උත් අවශ්‍ය වෙන්නේ නැහැ මහලුකුරු එක කිව්ව කරන්න යන්නත් එපා. ඔය මේ සමහරු මේ ටික මෙහෙමයි ස්කිල් එකක් එන මොන හරි දෙයක් නැහැ ඉතින් කමක් නැහැ ඉතින් ඔයාලා හිතෙනවා නම් එහෙම දෙයක් නම් තියව ගොඩක් ප්‍රයෝජන ඉතින් සමහරු කරලා ඇවිල්ලා තියෙනවා මේ දැන් මෙහි අයිස් එහෙම අයින් කරනෝනේ මැෂින් වලින් පොඩි අර බොක් කැට් වලින් වගේ අයිස් අයින් කරනවා. ඉතින් සමහරු බොක් කැට් ට්‍රේනින් වගේ ඒවත් කරලා සර්ටිෆිකේට් අරන් එනවා. ඒවා මෙහෙට අදාළ නැහැ. ඔයා එහෙමනම් මෙහි ට්‍රේනින් එකක් වෙන්න ඕනේ සම්බන්ධ. මොකද මෙහි ගොඩක්ම පිළිගන්නේ මෙහි ඉන්ස්ටිටියුට් එකක මොනවාරි ට්‍රේනින් එකක් වුණත්. හරි ඒවට ඔක්කොම ට්‍රේනින් වෙන්න පුළුවන් ඩ්‍රයිවර්ස්ලට පවා ඩිග්‍රී තියෙනවා මෙහි. හරි ඩිග්‍රී කියන්නේ මේ අපි දන්න ඩිග්‍රී නෙමෙයි ඒව ඇහිලා ඔකේෂනල් ඩිග්‍රී හරි ඩ්‍රයිවර්ස්ලා හැම ඩ්‍රයිවර් කෙනෙක්ම ඔකේෂනල් ට්‍රේනින් එක ඩිග්‍රියක් මට්ටමට ඉගෙනගෙන තියෙනවා හරි NEQ 6 වගේ NEQ 6 වගේ ලංකාවේ විතර කතා කරොත් හැම ඩ්‍රයිවර් කෙනෙක්ම එහෙම ඉගෙනගෙන තියෙනවා ඒක නේද අපේ පේනවනේ ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා මේ බස් ඩ්‍රයිවර්ස්ලා හරි මේ බස් ඩ්‍රයිවර්ස්ලා හැමෝම ඔකේෂනල් ඩිග්‍රී එකක් කරලා තියෙනවනේ බස් එකක් ඩ්‍රයිව් කරනවා නේද ඉතින් ඒ වගේ මෙහෙ දෙයක් කරන්න ඕනේ එන මෙහෙ ඇවිල්ලා කරන සර්ටිෆිකේට් තමයි මෙහෙ ජොබ්ස් වලට වැදගත් වෙන්නේ. ඉතින් ඔහි ඉඳන් කොච්චර ඒව ගන්නත් වැඩක් නැහැ. සමහර අය උයන්ඩ ඉගෙනගෙන සර්ටිෆිකේට් එකක් අරගෙන එනවා. ඔය බොක් කැට් ට්‍රේනින් කියලා අරගෙන එනවා. ඒව වැඩක් නැහැ. ඒව එහෙනම් මෙහෙ කරන්න. හරි. ඩ්‍රයිවිං ලයිසන් එක නම් වැදගත් වෙනවා ලංකාවේ ගන්න එක. ඒ චිප් එකක් තියෙන එක ගන්න ඩ්‍රයිවිං ලයිසන්. අර ඉස්සරම කාලේ දුන්න එක නෙමෙයි. මේ චිප් එකක් තියෙන එක තමයි දැන් දෙන්නේ. නැත්තම් ඒක ගන්න එක ගන්න පුළුවන්. වැඩි කාලයක් යන්නේ ඒකට ගන්න පුළුවන් ට්‍රයල් දෙන්න දෙන්නේ
රෙස්ටරන්ට් එක වැඩ කරන්න වුණත් ඕගලන්ට හයිජීන් සර්ටිෆිකේට් එක ලක මෙහෙ කරනවා ඒකත් තියෙන්න ඕනේ. ක්ලීනින් වලට පවා සර්ටිෆිකේට් එකක් තියෙන්න ඕනේ. ඒකට මෙහෙ තියෙනවා නොමිලි උගන්නන ආයතන. ඒ මාස දෙකක් කරලා ට්‍රේන් වෙලා සර්ටිෆිකේට් එකක් තියෙනවා. හරි. ඒ වගේ හැම දෙයකටම මෙහෙ ආයතනයක දෙයක් තියෙන්න ඕනේ. හරි. එහෙම නැතුව ඉතින් ඔහෙන් කොච්චර එකතු කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. හරි. හරි. එහෙනම් බොහොම ස්තුතියි. ලබන සතියේ හම්බෙමු.